අයිබුවන් මම හිතන්නේ ඒක තමයි මේ වෙලාවේ ලංකාවේ ඉන්න හැමෝටමත් ලෝකේ ඉන්න හැමෝටමත් මට කරන්න පුළුවන් හොඳම ප්‍රාර්ථනාව. ඉතින් කවදාවත් නැතුව වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවේ මම හිතනවා ඒක මගේ වගකීම යුතුකම කියලා. මොකද ලංකා කුරුමසෙක් විදියට මගේ අදහස් මම ඔයගොල්ලෝත් එක්ක බෙදා ගන්න ඕන කියලා හිතුවා. ඉතින් මම ඉන්නේ බොරැල්ලේ. එමෙදිවිට මම ඉන්නේ අදි අවදානම් කලාපයක් කියලා නම් කරපු ප්‍රදේශයක. ඒ මදිවර මම ඉන්නේ අපාර්ට්මන්ට් එකක. ඉතින් ඒ හින්දා කොරෝනා සම්බන්ධයෙන් මට තියෙන අත්දැකීම ඔයගලගේ අත්දැකීමට වඩා හත්පසින් වෙනස් වෙන්න පුළුවන්. මොකද මෙතන මට හැම විදියකම මිනිස්සු හම් වෙනවා. කම්කරුවන්, පාර අදුගාන මිනිස්සු, කුණුවෙරුතු කරන මිනිස්සු, සිකියුරිටි මිනිස්සු, ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් බර්ග ඉංජිනේරවරු, වෛද්‍යවරු, චීන, ජපාන්, ඉන්දියානු හැමෝම මේ අපාර්ට්මන්ට් එක ඇතුළේ ගැවසෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා බහ කරාම ඒගොල්ලොන්ගෙන් මට තේරිච්ච දේ තමයි මේ හැමෝම ඉන්නේ පුදුමාකාර පීඩනයකින්. හැමෝම කරන්නේ තව කාට හරි බෝලි පාස් කරන එක, තව කාට හරි පණින එක. ඉතින් සමහරු ආණ්ඩුවට බයිනවා, සමහරු පක්ෂවලට මැතිමති වරුන්ට බයිනවා, සමහරු බොස්ට බයිනවා, සමහරු හස්බන්ඩ් වයිෆ්ට බයිනවා. අන්තිමට බැරිම තැන ගෙදර ඇවිල්ලා බබාලට හරි බැනලා තමන්ගේ පීඩනේ පිට කරගෙන තමයි මේගොල්ලන් උත්සාහ කරන්නේ. හැබැයි දැන් අපි බැන බැන හිටියා ඇති නේද? මේක සමාජගත වෙලාද නැත්ද? රට ලොක්ඩවුන් කරන්න තිබ්බද නැත්ද? මේවට උත්තර හොයන කාලේ නෙමෙයි මේ. හොඳම උදාහරණය තමයි තායිවානය. තායිවානය කියන්නේ චීනයට අල්ලපු රට. චීනය කියන්නේ වැඩිම කොරෝනා රෝගීන් පිරිසක් වාර්තා කරපු භයානක රට. එහෙම වෙලත් චීනයට අල්ලපු රට කොහොමද කොරෝනා වලින් ආරක්ෂිත වුණේ? අද වෙනකොට කොරෝනා රෝගීන් 450ක් විතරයි තායිවානයේ ඉන්නේ. ඒ රෝගීන් පිට රෝගීන් දේශීය වශයෙන් එක රෝගියෙක්වත් වාර්තා වෙන්නේ නැහැ. කොහොමද තායිවානයේ ජනාධිපතිතුමිය මේ වික්‍රමය කරේ කියලා මමත් ටිකක් කල්පනා කරලා හොයලා බැලුවා. එතනදී ඇය කොරෝනා පිළිබඳ පළවෙනි ඉඟිය ලැබිච්ච ගමන් තායිවානයෙන් චීනයටත්, චීනයෙන් තායිවානයටත් යන ගුවන් ගමන් සියල්ලම නවත්තනවා. ඒ වගේම තමයි ලොක්ඩවුන් එකට ගියාට පස්සේ GPS सिस्टम में का मगिन ट्रैक करना मिनिस्ट्री फोन्स को इनके लैंडलाइन वाली गिदर कथा कर गिदर दूंगे उन्नी अहल बार एवं में खालु खाड मिल इहल मिल कट हो विकलम करना सील विकलम करवा सिर पारे गाना एवं में अय भूम दूरदर्शी दकीन इसहाटे लोकट नर्थम मास्क कीन ඒසා අය අලුතෙන් මාස්ක් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. මේ වෙනකොට මිලියන 17ක් ලෝකයේ දෙවැනි වශයෙන් වැඩියෙන්ම මාස්ක් නිෂ්පාදනය කරන රට බවට පත් වෙන්නේ තායිවානය. තායිවානය ගැන කතා කරා ඇති මම හිතුවා මාස්ක් ගැන කතා කරනකොට මම කිව්වා මම ඉන්නේ මේ අපාර්ට්මන්ට් එකේ ඉඳ මට හුඟක් මිනිස්සු හම්බෙනවා. ඉතින් මාස්ක් ගැන කතා කරද්දී මම කවුද කියලා කියන්න නැතුව කියන්නම් ඊයේ දවසේ මම මොනතරම් ඉතාම අමීර සිද්ධියක් මම දැක්කා. එක්තරා පුද්ගලයෙක් ආවා ඔහුගේ මාස්ක් එක තිබුණ අතරම බෙල්ලේ ඒකේ ඇතුල් පැත්තේ තිබිච්ච නැති වර්ණයක් නැහැ. කළු, දුඹුරු, කහ, තදකොළ පාට වගේ හැම පාටක්ම ඒක ඇතුළේ තිබුණා. මම දන්නවා ලංකාවේ මිනිසුන්ගේ ක්‍රය ශක්තිය නැත්තම් මිලදී ගැනීමේ හැකියාවත් එක්ක දිනපතා මාස්ක් එකක් මිලදී ගන්න බෑ. හැබැයි අඩුම තරමේ අපිට පුළුවන් නම් රෙදි වලින් හදපු මාස්ක් එකක් රෑට ඩෙටෝල් ටිකක් දාලා හුවදලා දිනපතා පාවිච්චි කරන්න අර තත්වයට වඩා මම හිතනවා අපිට බේරෙන්න පුළුවන්. මොකද ඇත්තටම මේ මනුස්සයාට හැදෙන්නේ කොරෝනා නෙමෙයි වෙන ලෙඩක්. ඉතින් මම හිතන්නේ දැන් අපි මේ ෆැෂන් එකක් කරගෙන තියෙන මාස්ක් එකත් ෆැෂන් එකක් කරගෙන කමන්නේ ඒත් කමත්තේ සනීප ආරක්ෂාව සහිතව එදේ කරනවා නම්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ දවස්වල අපි හැමෝම දන්නවා මේ කොරෝනා වලින් පරිස්සම් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා. කුංචි ළමින් ඇහුවත් කටපාඩමින් කියයි දුන් අල්ලන්න, උණු වතුර බොන්න, විටමින් සී පෙත්තක් බොන්න වගේ දේවල්. සමහර කට්ටිය මේ දේවල් දැනගෙන කරන්නේ නැහැ. සහ මේ ඇඟිලි නීතිය දාපු පැතිවලට හොරෙන් යන එක නැත්නම් කීල්ස් එකකට, කාගිල්ස් එකකට, කුංචිටි එකකට මේ ගිහිල්ලා එන එක වීරක්‍රියාවක් විදිහට හිතන අය ගෙවල් වල ඉන්නවා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ වීරයෝ නෙමෙයි මෝඩයෝ. මම හිතන්නේ මේ වෙලාවේ රට පත්වලා තියෙන තත්ත්වය අපි මේ hina වෙලා කතා කරාට hina වෙන්න ඕන තැනක් නෙමෙයි. අපිට තියෙන අන්තිම තුරුමුකුව මේ. ඉතින් මම මුලින්ම විශ්වාස කරා මේ කොරෝනා කියන එක හෙම්බිරිස්සාව වගේ ව්‍යාප්ත වෙනවා. එහෙම වුණා කියලා අපිට වැඩ නවත්තලා ඉන්න බෑ. රටේ ශ්‍රම බලකාය විදිහට අපි දායකත්වය ලබා දෙන්න ඕනේ. එකම දේ පරිසමින් මේ දේවල් ටික කරන්න ඕනේ. දැන් යම් යම් ප්‍රදේශවලට ඇඳුම් නීතිය දාලා තිනවා. රජයේ මේ දේවල් වලට අනුගත වෙලා අපි පුළුවන් තරම් මොකද කවුරුත් අපි ගැන හිතන්නේ නැහැ. අපි ගැන හිතන්නේ අපි විතරයි. අපිට කන්න දෙන්නේ අර අපි හැමදාම කියනවා වගේ අපි මහන්සිවත් අපි කනවා. හැබැයි දැන් වැඩේ වෙලා තියෙන්නේ රට රැකුන් නැත්නම් අපිට මහන්සිලා එදාගෙන හොයාගන්නවත් බැරි වෙනවා. අනේ ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ආදරයෙන් ලංකාවේ හැමෝගෙම ඉල්ලනවා ගෙදරට වෙලා ඉන්න පරිස්සම් වෙන්න, සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න, අත හොදන්න, කුංචි බබාලට වගේ මම හිතන්නේ ටීවී එකේ හැමදෙස්සම මේ දේවල් කියනවා, ගුවන්විදුලි හැමදේම තිස්සම මේ දේවල් කියනවා, සෝෂල් මීඩියා වල හැමදෙස්සම මේ දේවල් කියනවා. මේවා දැන්වත් කරන්න එහෙම කරේ නැත්තම් අපිට ජීවත් වෙන රටක් නැති වෙයි. හැමෝටම සුබ දවසක්.